Hi guys, Varadhanathi recently tech community ke podi debate ak karam. Varadhanathi MKBHD tai mename ex community katai dam prashne ak karam ayen. So MKBHD gena dannathi katte me kiyanne eya villa world's number 1 tech youtuber kenek. Eya mobile phones e wage ma tech gadgets and cars review karana kenek. So Varadhanathi mename ex community inne godak aggressive audience ekak. E mokka prashne ak unoth ehema mulima fire wenne me ex ekek. Lanka Facebook wage tama Twitter X. Varadhanathi February mase MKBHD video ekak damma. This is the worst car I ever reviewed kiyala. ඒ වීඩියෝ එක දාලා ටික දවසකට පස්සේ අනේ කම්පැනි එක බැංක්‍රප්ට් වුණා. අපි රීසන්ට්ලි තව ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒක තමයි Humane AI Pin. ඔයාලා මේක ගැන දැනුවත් ඇති because ඒක අනවුන්ස් කරපු ගමන් අපේ චනුක්ස් බ්‍රෝත් වීඩියෝ එකක් දැම්මා. එයා දාපු ටයිටල් එක AI Pin phone එකට සමුදෙනවා නම් මෙන්න බාන්ටි කියලා. මම ඒක ගැන කරේ නැහැ because හරි රිසර්ච් එකක් නැතුව මට ප්‍රොඩක්ට් එක ගැන සම්පූර්ණයෙන් කියන්න බැහැ. හැබැයි දැන් මේ ප්‍රොඩක්ට් එක රිලීස් වෙලා අපි MKBHD වීඩියෝ එකක් දැම්මා. එයා දාපු ටයිටල් එක තමයි This is the worst product I ever reviewed. Abi MKBHD meken daapu gaman Humane AI ekey thiba stock price okkoma down ela company ekak bankrupt wenna level ekata maawa. So meya mehema video ekak daapu gaman godak X ekey hitapu users la MKBHD against ela menna mehema post share karanna padan gatta. Ekenne eyala kiyana widiyata mechchara loku godak subscribers tiyagena meya mehema bad review ekak demmot e companies kohomathma bankrupt wenawa kiyala. Megena explain karala tech wiki dala thiba video ekak eyage perspective eken. So me video ekak man karanne mage perspective eken. So, මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද මේ Humane AI Pin කියලා. ඒක මෙන්න මේ වගේ මයික් එකක් වගේ පොඩි ගැජට් එකක්. ඔයාලා මේක කොලර් එකේ නැත්නම් මෙහෙම ටී-ෂර්ට් එකේ සෙට් කරගන්න පුළුවන්. අන්න ඒක ප්‍රයිස් එක වෙනවා ඩොලර් 700ක් විතර. ඒ කියන්නේ ලංකා මුදලින් ලක්ෂ 2000ක් විතර වෙනවා. අන්න මේක ඔයාලා ලක්ෂ 2ක් තියලා ගත්තත් වැඩක් නැහැ. ඔයා මේක යූස් කරන්න ඕන නම් ඔයාට මාසෙන් මාසෙට ඩොලර් 24ක් වගේ මුදලක් ගෙවන්න ඕන. So, එච්චර සල්ලි දීලා මේ ඩිවයිස් එක ගත්තොත් ඒකින් අපිට මොනවද කරන්න පුළුවන් කියලා බැලුවොත් ඔයාට පුළුවන් මෙන්න මෙහෙම ටච් කරලා Who is the Prime Minister of Sri Lanka කියලා අහන්න පුළුවන්. එයා ආන්සර් දෙනවා. So, ඒක කොහොමද ආන්සර් කරන්න කියලා බැලුවොත් මුලින්ම එයා කරන්නේ ඔයාගේ ස්පීච් එක අරගෙන ඒක ටෙක්ස්ට් එකට හරවනවා. ඊට පස්සේ ඒක chat GPT වගේ සර්වර්ස් හොස්ට් කරලා දෙනවා. අන්න ඒ සර්වර්ස් වලට දීලා එතනින් ආන්සර් එක අරගෙන ඊට පස්සේ ඒක ඩිවයිස් එකට යවලා එතනින් එක ආයි ස්පීච් ෆෝම් එකකට කන්වර්ට් කරලා ඊට පස්සේ තමයි ආන්සර් එක දෙන්නේ. මේකට හෙන වෙලාවක් ගත වෙනවා. සෝ අපිට එහෙම ඩවුට් එකක් ආවොත් ඊට වැඩිය ඉක්මනින්ම අපේ ෆෝන් එකේම දැන් බලා ගන්න පුළුවන්. Look and tell me what this is. Ah. It's a Cybertruck. Photo is of a Cybertruck. ඒ වගේම තවත් ෆීචර් එකක් තියෙනවා. ඔයාලට මෙහෙම ටච් කරගෙන ඉඳලා කෝල් කරන්න පුළුවන් කාට හරි like call MKBHD කිව්වොත් එයාට කෝල් එකක් යනවා. ඒ වගේම ඒකේ ඉස්සරහා කැමරා එකකුත් තියෙනවා. ඊට පස්සේ ඔයාලට අහන්න පුළුවන් what's in front of me කියලා කිව්වහම එයා ඒක describe කරලා දෙනවා. So මේක මගෙන් ඇහුවොත් මේක useful product එකක්ද කිව්වොත් මේක වැඩක්ම නැති product එකක්. මේකේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම ඊට වැඩිය හොඳට අපිට mobile phone එකෙන්ම කරගන්න පුළුවන්. So මේක තවදුරටත් understand කරන්න අපි මේ Humane AI company එක ගැන පොඩ්ඩක් බලලිමු. මේ company එකේ main founders ලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම husband and wife. එයාගේ නම ඇවිල්ලා ඉම්රාන් චෞද්‍රි. එයා ඇවිල්ලා Apple එකේ හිටපු ex employee කෙනෙක්. And එයා 2018 job එක අතරලා තියෙනවා. එයා එතනින් job එක අතරපු ගමන් එයා startup එකක් පටන් ගත්තා. ඒක තමයි Humane AI. ඊට පස්සේ 2020 21 වගේ කාලවල වල මේ AI කියන එක ගොඩක් blow වුණා. අන්න ඒ hype එක තියලා මෙයා මෙයාගේ startup එක project කරලා investors ලගෙන් 240 million fund එකක් collect කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒ සල්ලි ටික තියාගෙන මෙයා Microsoft ඒ වගේම ChatGPT companies එක්ක partnership එකක් දාලා iPhone killer කියලා මෙන්න මේ Humane AI pin එක එළියට දැම්මා. හැබැයි ඒක useless product එකක්. because ඔයාලා ලක්ෂ 2ක් විතර ගෙවලා අරන් ඊට පස්සේ මාසෙට ඔයාලා ඩොලර් 25ක් දෙන්න ඕනේ subscription fee එකට. and ඒකේ කරගන්න පුළුවන් දේවල් ඔක්කොම ඔයාලා රුපියල් 50000ක් වටින phone එකෙම ඊට වැඩිය fast විදියට කරගන්න පුළුවන්. and phone එකේ ඔයාලට ඒව විතරක් නෙමෙයි ඊටත් එහා ගියපු දේවල් උනත් phone එකේ දැන් කරගන්න පුළුවන්. so MKBHD මේ product එක හම්බුණා. එයා ඒක test කරලා බලලා එයා කෙලින්ම කිව්වා මේක useless product එකක් කියලා. එයා හැම කියපු ගමන් තමයි මෙන්න මේ X community එක boom වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මෙන්න මේ X community එකේ ඉන්න කට්ටිය MKBHD against විදියට post share කරන්න පටන් ගත්තා. හැබැයි ඔයාලා දන්නවද මේක පිටිපස්සේ පොඩි ස්කෑම් එකක් වෙනවා කියලා. ඒක ඔයාලා අහන්න පුළුවන්. bro ආව කොහමද එහෙම කියන්නේ? මේක කොහමද ස්කෑම් එකක් කියලා කියන්නේ කියලා. මේක කස්ටමර් ස්කෑම් යන්නේ නෙවෙයි. මේකට අපි කියන්නේ ඉන්වෙස්ටර් ස්කෑම්. මෙන්න මේ වගේ ටෙක්නොලොජිකල් හයිප් එකක් එනකොට, ඒ කියන්නේ දැන් තියෙන මෙන්න මේ AI කියන එක, මේ වගේ ස්ටාර්ට්අප් කම්පැනිස් මොකක් හරි useless product එකක් ගෙනල්ලා ඒක ඉන්වෙස්ටර්ස් ලාට කියනවා මේක තමයි future එක and මේක ඔයාලගේ money එක invest කරන්න කියලා. So, ඒක විශ්වාස කරලා ගොඩක් ඉන්වෙස්ටර්ස් ලා මේකට සල්ලි දානවා. ඊට පස්සේ යාලා මොකක් හරි fail වෙන product එකක් හදනවා. ඊට පස්සේ ඒ ප්‍රොඩක්ට් එක ෆේල් වුණ ගමන් එයාලා ඉන්වෙස්ටර්ස් ලට කියනවා මොනව කරන්නද අපේ ප්‍රොඩක්ට් එක ෆේල් දාපු සල්ලි ඔක්කොම ගන්න බෑ කියලා. මේක Humane AI company එක විතරක් නෙවෙයි කරේ
පාස්ටක බැලුවොත් එක එක ටෙක්නොලොජිකල් හයිප් එනකොට මෙන්න මේ කම්පනිස් මෙහෙම කරනවා. සෝ මේ පොයින්ට් එක මම තවත් එක්ස්ප්ලেইন කරන්න. අපි මේ Human AI Pin එකේ ඉන්ටීරියර් ගැන පොඩ්ඩක් බලමු. මේක ඇතුලේ තියෙන chip එක බැලුවොත් මේක තියෙන්නේ Qualcomm 720G කියන process එකක්. මේක ඇවිල්ලා 2020 21 ආපු Redmi Note 10 Pro phone එකට තිබ්බ process එක. ඒ වගේම මේකේ RAM එක තියෙන්නේ 4GB and storage එක 32GB storage එකක් තියෙනවා. ඒ වගේම කැමරා එකත් ගොඩක් low quality and videos උත් ඔයාලට 15 seconds වෙනකම් විතර තමයි record කරන්නත් පුළුවන්. මේක ලක්ෂ දෙකහමාරට useful නැති product එකක්. Maybe හර blind people ලට මේක ගොඩක් useful වෙන්න ඉඩ තියෙනවා. හැබැයි normal consumer කෙනෙක්ට මේක useless product. So මේක ගැන අපි උනත් දැනගත්තේ මෙන්න මේ වගේ ලොකු tech youtuber කෙනෙක් ඒක ගැන කරපු video එක නිසා. So ලංකාවේ අපි tech community එකක් හැටියට strong වෙන්න ඕන නම් අපිට මෙන්න මේ product and services දැක්ක ගමන් overhype වෙලා ඒව ගැන videos කරන්න හොඳ නැහැ. අපි ඒ ගැන thoroughly research කරලා බලලා තමයි videos කරන්න ඕනේ. And ඊළඟට අපි හැමලිම මතක තියාගන්න ඕනේ අපිට ඔඩියන්ස් තමයි ගොඩක් වැදගත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා. ඕකේ ගයිස් අපි වීඩියෝ එකේ අන්තිම නැවල දින්නේ and මේක තමයි මගේ perspective එක. So මේ වීඩියෝ වල මොකක් හරි අලුත් දෙයක් දැනගත්තා නම් වීඩියෝ එක like කරලා අපේ channel එක subscribe කරන්න and මේ වගේ තවත් useful වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව ආයෙත් හමු වෙන්නම්. Until then peace.